දින මුලින්ම නීතිච්ච චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබුවා. එම පෙත්සම් කරු වෙනුවෙන් පිණිසිරි ජනාධිපති නීතිච්ච එම් එස් සුමන්තිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මහා මැතිවරණට අදාළව මනාපංක නිකුත් කිරීමේ කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන් කළා. එය සිදු හොත් අපේක්ෂකින් වීදිවලට බැස ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩකඩ තිබෙන බවත් ඒ තුලින් විශාල සෞඛ්‍යමය තර්ජනයක් මතුවීමට ඉඩකඩ තිබෙන බවත් ජනාධිපති නීතිච්ච සුමන්තිරන් මහතා පෙන්වා දුන්නා. එම නිසා මැතිවරණ කටයුතු පැවැත්වීම අත්හිටීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිච්චවරයා ආධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල සඳහන් කර සිටියේ වග උත්තරකාර මැතිවරණ කොමිසමේ සමාජිකින් ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි අතුරු සහන නියෝගයක් ප්‍රකාශ කිරීම අසීරු බවයි. කෙසේතත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව පවතින බවද අගවිනිසුරුවරයා පෙන්වා දුන්නා. එන අනතුරුව මෙම නඩු සියල්ල හදිසි නඩු කටයුතු සේසලකා කරුණු තහවුරු කිරීමට කෙටි දිනයක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිච්ච එම් එස් සුමන්තිරන් මහතා ආධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව අදාළ පෙත්සම් සියල්ල සලකා බැලීම සඳහා ලබන 18 වනදා සහ 19 වනදා දිනවලදී කැඳවීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල නියම කර තිබෙනවා. මෙම පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු ඉදිරිපත් කර තිබුණා. පූජ්‍ය මුරුත්තෙට්ටු ආනන්ද හිමියන්, ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් එම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. තවදුරටත් අතරමැදි පෙත්සම් තිබේ නම් ඒවා හෙට පස්වරු 3ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල නීතිච්චවරුන්ට දැනුම් දුන්නේ. මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය දන්වා තිබෙනවා. එහෙත් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් නීතිච්චවරයෙකු අධිකරණයේ හමුවේ පෙනී සිටීම විශේෂත්වයක්. නීතිච්ච චරිත ගුණරත්න මහතා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සමග ජනබල වේගය ඇතුළු පාර්ශව හතක් විසින් මැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, එහි සමාජිකයන් වන එන්ජාබේ සේක්‍රසාර්, රත්නජීවන් හූල් යන මහතුරුන් නම් කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ජුනි මාස 20 වනදා මැතිවරණයට දින නියම කිරීම අනුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව පටහැනි බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් පාර්ලිමේන්තුව විසිරුවා හල දින සිට මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේද නීතිය ඉදිරියේ බල රහිත වන බවයි පෙන්වා දෙන්නේ. 2019 වසරේ ඔක්තෝබර් මාස 23 වනදා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මුදල් වැය කිරීමට බලය හිමිවන්නේ පසුගිය අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බවද පෙත්සම් කරුවන් පවසනවා. මෙම තත්ත්වයේ හමුවේ විසිරා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සිදු කරන ලෙසට ඒකබද්ධ විපක්ෂයේ නායකින් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කළද එම ඉල්ලීම්ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවයි පෙත්සම් කරුවන් අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නේ. මෙම තත්ත්වයේ හමුවේ පාර්ලිමේන්තුවේ අනුමැතිකින් තොරව රාජ්‍ය විසින් රාජ්‍ය මුදල් වැය කිරීම අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම් කරුවන් සඳහන් කර තිබෙනවා. මෙම ක්‍රියාවලින් තුළින් රාජ්‍යයේ මූලික අයිති උල්ලංඝනය කර ඇති බවටද තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ. කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මේට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මාස 20 වනදා මහා මැතිවරණයේ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මාස 2 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකවත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. සෝතුනායි විස්සයි විස්ස නඩුව අද දින විවෘත අධිකරණයේදී කැඳවනු ලැබුව මාගේ නීතිඥවරුන් වන ජනාධිපති නීතිඥ එම් එස් සුමන්තිරන් මහතා සහ අශාන් නානයක්කාර මහතා අද අධිකරණයට කරුණු දැක්වුවේ මෙවැනි ඡන්ද පෙත්සම් තවත් හයක් මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ගොනු කර තියෙන බවත් ඒ පෙත්සම් හයම එක පාර 18 වෙනිදා සහ 19 වෙනිදා කැඳවන විභාග කරන මෙන් ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරා. එම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන්නා. මේ මැයි මාස 18 ආ 19 දවස්වල මම පෙත්සම විභාග කිරීමට තීරණය කළා. දැන් නොමිනේෂන් අංක බාර දුන්නට පස්සේ අපේක්ෂිත දේශපාලන වේදිකාවලට නගින මේක කරගෙන කරගෙන යනකොට මේ රෝගය පැතිරෙන. කවුද ඔකර වග කියන්නේ? මේ රටේ ආණ්ඩුවෙන්ද වග කියන්නේ? මේ රටේ ජනාධිපතිවරයාද වග කියන්නේ? මැතිවරණ කොමසාරිස්තුමාද වග කියන්නේ? අන්තිමට මේ රෝගය පැතිරෙලා පැතිරෙලා මේක සමනය කරන්න බැරි අවස්ථාව වෙනකම් පැතුරුනාම ඒකට වග කියන්නේ කෙනෙක් නැතිව යනවා. ඕක තමයි අන්තිමට වෙන්නේ. ඊට පස්සේ ලංකාව, ඉතාලිය, ඇමරිකාව ඒ වගේ මේක පාලනය කරන්න බැරි තත්ත්වයකට පැතිරිලා ලොකු විනාශයක් බවට පත් වෙනවා. අද නඩුව 18 වෙනිදා සහ 19 වෙනිදාට කල් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මෙම නඩුව අපි කියන්නේ ඉක්මනටම අහන්න ඕනේ කියන එක. අධිකරණයේ තීන්දුව මත තමයි මේක කල් දාලා තියෙන්නේ එන සතියට. ඉක්මනට අහන්න ඕනේ කියන්නේ මොකද
රජය විශාල බලපෑමක් කරනවා ඡන්දේ තියන්න ඕනේ කියලා. නමුත් ඡන්දේ තියන්න පුළුවන් වාතාවරණයක් අද රටේ නැහැ. මේ අද එනකොටත් අද මේ අධිකරණ සංකීර්ණයට එනකොටත් කොළඹට ඇඳිරි නීතිය. එතකොට මේ වගේ අවස්ථාවක මේ වගේ තත්වයක ඡන්දේ තියන්න පුළුවන් වාතාවරණයක් නැහි කියන එක තමයි අපි කියන්නේ. අපි කරු ජනාධිපතිතුමාට කියනවා මෙවැනි අවස්ථාවකදී ඡන්දයක් තියෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ මේ රටේ සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න ඕනේ කියලා. එතකොට සාමාන්‍ය තත්ත්වයකට පත් කරන්න ඡන්දයක් දාගෙන සාමාන්‍ය තත්ත්වයකට පත් කරන්න ක්‍රමයක් නැහැ. එතුමාට පූර්ණ බලය තියෙනවා ගැසට් එක අවලංගු කරලා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. නැවත කැඳවලා එතුමාට පුළුවන් එතුමාගේ බලතල අනුව මේ කොවිඩ් වසංගතය තුරන් කිරීමට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න. මැතිවරණේ කල් දාන්න කියලා මේ ඉල්ලන්නේ ඇයි මේගොල්ලෝ මේ? පැහැදිලිවම මැතිවරණයට බය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බව පෙන්눔 කිරීම. අපි හැමදාම නිසි වෙලාවට මැතිවරණ දීපු හැමදාම ජයග්‍රහණය පරාජය බලන්නේ නැතුව මැතිවරණ රටේ පවත්වපු දේශපාලන ප්‍රවාහය. රජය. එනිසා අපි මැතිවරණ වලට කිසිම විරුද්ධත්වයක් නැහැ. අපි රජය හැටියට මාතිගරු ජනාධිපතිතුමා තගමැතිතුමා මේ රටේ කොවිඩ් මර්ධනය ඉතාම සාර්ථකව සිදු කරන බවට ජනතාව පිළිගන්න අතරේ ලෝකයේ පිළිගැනීමක් ඇති වෙන අතරේ මේ ආකාරයට හැසිරීම අපි පිළිකුසහගතව දකිනවා රටේ මැතිවරණ පවත්වන්න ඕනේ කොවිඩ් මර්ධනය ඒ සියල්ලට පළමුව ප්‍රමුඛ කාරණ හැටියට සිදු වෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අවස්ථාවේ මේ මැතිවරණය තියනවද නැද්ද කියලා තීරණය කරන හිට දවසේ මැතිවරණ කොමිසම එහෙම තීරණය කරන්නේ සියලුම වෛද්‍ය උපදේශ වෛද්‍යවරුන්ගේ අවශ්‍ය උපකල්ප ඒ සියලුම උපදේශ මත මේක පැහැදිලිව මැතිවරණ කොමිසම කියලා තියෙනවා. මේ මැතිවරණ කොමිසමේ නිසි නිර්දේශ ලබාගෙන පාත්වන්න එදෙන මැතිවරණය කල් දානවද නැද්ද කියන තත්ත්වය තහවුරු කරලා තියෙද්දී මම දන්නේ ඇයි විපක්ෂයේ අද බොහොමයක් දෙනෙක් මේ මැතිවරණය කල් දාන්න අධිකරණ ඉදිරියට ඇවිල්ලා උත්සාහ කරන එක. ඉතින් මේ අවස්ථාව අපි මැදිහත් වෙන්නේ ඒ අසාධාරණ ඉල්ලීම නවත්තන්න. ඉතින් මැතිවරණ කොමිසම ගන්න ඕනම තීරණයකට මේ රටේ ජනතාව හෙට අපි පිළිගන්නවා. නමුත් විපක්ෂය අද බොහොම අර හොරාට ඉස්සෙල්ලා කිහිල් කරන බලපු අවස්ථාවක් තමයි පේන්න තියෙන්නේ. අද මැතිවරණ කොමිසමේ රාජකාරිය විපක්ෂය අතර අරගත්ත ස්වරූපයක් තමයි පේන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.